අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින රූපහණී මධ්‍යහන පුවත් විකාශයේ සමගින් මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත රටපුරා ඇති මධ්‍යස්ථානවලට ඡන්ද පෙට්ටි රැගෙන යාම ආරම්භයි සෞඛ්‍ය ආරක්ෂිතව ඡන්දය තියන්න මධ්‍යස්ථාන සියල්ලම පූර්ණ ජීවානුහරණයට ඡන්ද මධ්‍යස්ථාන 12985ක් तेरी बाहर लिदारीन याटते जनता मनापेन पत्वन देसिय विसी पहा पार्लिमेंटु यान दवस अगोस्तु विस महानुवर दलदा पेरहरत कतरगम पेरहरत दियकपीमेन अवसान किरे कोरोनाव तिब्बत जनाधिपति वरणय कल्दान्ने नहे दवल मंदिरेन निवेदनया मुलिन्म देशीय पुवात मीलंग पार्लिमेंट संधा महाजन नियोजित तोरापातर गणिमट एक कोटि हेट दिलक्षेकट अधिक चंददायकिन पिरिसक मेमन विट सूदानमिन पसुवनवा निदहा साधारण सामकामी हा सौख्यारक्षित चंद विमसीमक संधा सीलु विधिविधान सलसा तिबेनवा महामतिवरणय चंद मध्यस्थान दुलुस्दहस नवसी असू पहाकदी हेट आरंभ किरीमट सीलु कटयुतु सूदानम केरवेन पावतिनवा हेट पेरवरु हतट आरंभवन चंद विमसीम अवसान वन्ने पस्सोरु पहाटाई පවත්නා නව්‍ය කොරෝනා ව්‍යාප්ති තත්ත්වයේ සැලකිලට ගනිමින් අමතර පැයක කාලයක් ඡන්ද විමසීම වෙනුවෙන් මෙවර ලබා දී තිබෙනවා. පස්වරු 4 සිට 5 දක්වා මෙම කාල සීමාව නිවෙස් තුල නිරෝධායන වෙමින් සිටින අයට ඡන්දය භාවිත කිරීමට යොදා ගන්නා ලෙසයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙන්නේ. පිළිගත් දේශපාලන පක්ෂ 20ක් ඇතුළු ස්වාධීන කණ්ඩායම් රැසක්ද සමගින් අපේක්ෂකයන් 7452 දෙනෙකු මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙනවා. මැතිවරණ දිස්ත්‍රික් 22 කදී 1,62,63,885 දෙනෙකු මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. ඡන්ද කොට්ටාස 1,277කට අයත් මධ්‍යස්ථාන 12,985 කදී ඡන්ද විමසීම සිදු කෙරෙනවා. මෙවර මැතිවරණයෙන් සමානුපාතික නියෝජන ක්‍රම යටතේ දිස්ත්‍රික් මට්ටමින් නියෝජිතයන් 196 දෙනෙකු මෙන්ම ජාතික ලැස්තුවෙන් 29 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. සෞඛ්‍ය මෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙවර මහමැතිවරණයේදී විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ඡන්ද මධ්‍යස්ථාන සෞඛ්‍ය ආරක්ෂිත ස්ථාන බවට පත් කර ඇති බවයි සෞඛ්‍ය මෙන්ම මැතිවරණ බලධාරීන් ප්‍රකාශ කරන්නේ. ඒ ඒ දිස්ත්‍රික්වල ඡන්ද විමසීම සිදුවන ආකාරය සම්බන්ධයෙන් තේරීම් බාර නිලධාරීන් මාධ්‍ය දැනුවත් කළා. 17,950ක් පමණ වෙන කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දදායකින්ගේ ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ පුරා ඡන්ද මධ්‍යස්ථාන 1,178ක් මේ වෙලේ සංවිධානය කරලා තිනවා. ඒ ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රමාණය සහ චේත ඡන්ද ස්ථානාධිපතින්, ඒ වගේම ආරක්ෂක නිලධාරීන්, ඒ වගේම අනිකුත් කාර්ය මණ්ඩලය ප්‍රවාහණය කිරීම, එහෙම නැත්නම් ඔවුන්ව යොමු කිරීම මේ වෙනකොට අධීර 3ක් යටතේ අපි සිදු කරන්න කරලා තිනවා. මේ සියලු අපි කටයුතු කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවමගේ සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දීලා තියෙන ඒ නිර්ණායක පදනම් කරගෙන තමයි මතර දිස්ත්‍රික්කයේ ලියාපදි ඡන්දදායක සංඛ්‍යාව 6,59,573ක් වෙනවා. ඡන්ද මධ්‍යස්ථාන 471කදී මෙයයි ඡන්දය ප්‍රකාශ කරන හේට අපි දැන් ඡන්ද මධ්‍යස්ථාන වලට ඡන්ද පෙට්ටි ප්‍රවාහණය කිරීම ආරම්භ කරලා තියෙන්නේ. සියලුම ඡන්ද මධ්‍යස්ථාන විස බීජ නාශනයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. ඡන්ද ගණන් කිරීම අපි ප්‍රධාන ස්ථාන තුනක සිද්ධ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මනින් ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්න. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි මැතිවරණ කොට්ටාසයෙන් ඡන්දදායකින් 287013 දෙනෙක්, මන්නාරම මධ්‍යස්ථාන 75ක්, වවුනියාව මධ්‍යස්ථාන 141ක්, මුලතිව් මධ්‍යස්ථාන 135ක් ආදී ලෙස ඡන්ද මධ්‍යස්ථාන 351කදී ඡන්දේ පාවිච්චි කිරීම සඳහා මේ වෙනකොට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා. මෙම ඡන්දදායකින් විසින් පාවිච්චි කරන ලබන ඡන්ද පත්‍රිකා ගණන් කිරීම මධ්‍යස්ථාන 47කදී සිදු කිරීමට නියමිතයි. මීට අමතරව ආරක්ෂාව සඳහා පොලිසිය හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් නිලධාරීන් 3,700කට ආසන්න ප්‍රමාණයක් යොදවලා තියෙනවා. පුරුණ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රදේශ තුල ලියාපන් ඡන්දාකයන් 3,31,109 දෙනෙක් සූසුන් ලැබනවා ඡන්දේ පාවිච්චි කිරීමේ වර. මේ ඡන්දේ පාවිච්චි සඳහා අපි මේ වෙනකොට දිස්ත්‍රික්කයේ තුල මෙතන බල ප්‍රදේශ තුනට අදාළව ඡන්ද පොළවල් ඡන්ද මධ්‍යස්ථාන 288ක් සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න තියෙන ඡන්දාකයන් කිසිම බයක් සැකයක් ඇති කරන්න හේතුවක් නැහැ. උපරිමයෙන්ම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද පාවිච්චි කරමින් තමයි ඡන්දේ පවත්වන්නේ. ඉල්ලීමක් කරනවා සීලුම ඡන්ද පාවිච්චි කරන අයට තමන් අනිවාර්යයෙන්ම මුහුණු ආවරණයක් අනිවාර්යෙන් පැළඳගෙන පැමිණෙන්න. ඒ වගේම කොයි අවස්ථාවෙත් තමන් මීටරයක දුරස්ත භාවය තියාගෙන ක්‍රියා කරන්න. මෙවර 972,319 දෙනෙකු සුසුකල් ලැබුවා ඡන්දේ ප්‍රකාශ කරන්න. ඒට යනුව ඒන් 37,770 දෙනෙක් තමයි ඡන්ද භාවිත කරලා තිබෙනවා. සෙසු ඡන්දදායක දෙහෙට දිනේදී ඒ ඡන්දේ පාවිච්චි දවස්තාවක් සුදානම් වෙනවා. අපේ දිස්ත්‍රික්කයේ ඊයේ පැවතුන වර්ෂාන තත්ත්වයක් නමුත් අද වෙනකම් කාලුණ යහපත්ලා තිබෙනවා. විශේෂ වුවත් යම්
මහමෙතිවරණේ චන්ද විමසීම සඳහා අවශ්‍ය චන්ද පෙටි ප්‍රවාහනය කිරීම අද පෙරහරුවේ සිටම සාර්ථකව සිදු වෙනවා. එමෙන්ම චන්ද මධ්‍යස්ථාන කරා නිලධාරීන් යොමු කිරීමද සැලකිය යුතු මට්ටමකින් අවසන් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ආයිබෝවන් 2020 මහමෙතිවරණේ චන්ද විමසීම කටයුතු එට උදෑසන 7ට ගාල් දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 712කදී ආරම්භීමට නිමිතයි. ඒ අනුව මධ්‍යස්ථාන 712 සඳහා ඡන්ද පෙටි නිකුත් කිරීම මේ විනිට ආරම්භ වී තිබෙනවා. ගාල්ල ඇලෝසිස් විද්‍යාලයත් ගාල්ල සෞත්‍රණ විද්‍යාලයත් තුලදී ගාල් දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විද්‍යානපත්‍ර මහතා අප සමග ප්‍රකාශ කරේ මෙවර ඡන්ද විමසීම් කටයුතු සඳහා රාජ්‍ය නිලධාරීන් 12500ක් ආරක්ෂක නිලධාරීන් 3900ක් යොදවා ඇති බවයි. ගාල්ල දිස්ත්‍රික්කයේ සඳහා මෙවර මන්ත්‍රි ධූර 9ක් සඳහා අපේක්ෂකයන් 312 තරඟ බිමේ යෙදෙන බවයි ඔහු අප සමග ප්‍රකාශ කරේ. හෙට උදෑසන 7ට ආරම්භ වෙන ඡන්ද විමසීම් කටයුතු හවස 5 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා. එයයි ගාල්ලේ අලුත්ම තත්ත්වය. චානක ප්‍රියංග ගාල්ල ඇලෝසියස් විද්‍යාලය ආසන්නයේ සිට. ආයුබෝවන් අපි මේ මොහොතේ රැඳි සිටින්නේ පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ජාතික අධ්‍යාපන පීඨයේ විශේෂ ඡන්ද පෙට්ටි බෙදා දීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ 11,29,000කට අධික පිරිසක් හෙට දිනේ දේශීය ඡන්ද අයිතිය භාවිත කිරීමට නියමිතව තිබෙනවා. විශේෂයෙන්ම ඡන්දය කියන්නේ මේ රටේ ජනතාවගේ අයිතිය. ඒ අයිතිය පාවිච්චි කරන්නට ඔවුන්ට අවස්ථාව ලබා දෙන්නට ගති යුතු සියලු ක්‍රියාමාර්ග මේ භූමියේ ගණමින් ඉන්න බව සේපත් කරන්නට අවශ්‍ය. විශේෂයෙන්ම ඒ නිරෝධායන නීතිවලට අනුගත වෙමින් මැතිවරණ නීතිවලට අනුගත වෙමින් ඉතාමත්ම හොඳ සාමකාමී මැතිවරණයක් සඳහා සියලු කටයුතු සූදානම් වෙනවා. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ ඡන්ද බල ප්‍රදේශ 13ක් තිබෙනවා. ඒ 13න් අපේක්ෂකින් 12 දෙනෙකු පාර්ලිමේන්තුවට තෝරාපත් කර ගැනීමටයි නියමිතව තිබෙන්නේ. ඉතින් මේ ආරම්භයේ සිටන් අවසානයේ දක්වා මේ මහනුවර දිස්ත්‍රික්කයේ සිදුවන සියලුම තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට අපි සූදානමින් ඉන්නවා. අසංක ආරම්භවත්ත සමගින් මම චරිත ධනංජය බමුණු හේන්ද්‍ර මහනුවර පොල්ගොල්ල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ භූමියේ සිට. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දැඩි අවධානයට ලක් වූ දිස්ත්‍රික්කයක් තමයි කුරුණෑර දිස්ත්‍රික්කය. කුරුණෑර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතින් 15 දෙනෙකු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තෝරා ගැනීමට නියමිතයි. ඡන්ද මධ්‍යස්ථාන 966ක් තුළ ඡන්දදායකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවකාශ සලසා තිබෙනවා. මේ වන විට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කරමින් තිබෙනවා. එවැගේම කුරුණෑර දිස්ත්‍රික්කයේ පුරා දැඩි ආරක්ෂාවක් කරකර ඇති ආකාරයක් අපිට දක්නට ලැබුණා. මැතිවරණයේ පිළිබඳ කුරුණෑර දිස්ත්‍රික්කයේ තොරතුරු කඩිනමින් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අපි සමු ගන්නවා සමන් කුමාර සමග මම නිරෝස සංජීව ස්වාධින් රූපවාහිනී වෙනුවෙන් කුරුණෑර සිට. රතුළු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මැතිවරණයේ සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර පවතිනවා. මේ අනුව අද දිනේදී ඡන්ද පෙට්ටි තම මධ්‍යස්ථානය කරා ගෙන යාම සිදු වුණා. ඡන්ද මධ්‍යස්ථාන 637කදී ඡන්ද විමසීම සිදු කරනු ලබනවා. රතුපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු 11 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි. මේ සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16ක් ස්වාධීන කණ්ඩායම් 6ක 308 දෙනෙකු තරඟ වදිනවා. ආරක්ෂක කටයුතු සඳහා රතුපුර පොලිසිය 2500ක් පමණ යොදවා ඇති බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මල්ලි ලෝකපෝදාගම අපි සමග පැවසුවා. ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් මම රවින්ද්‍ර ප්‍රියදර්ශන රත්නපුර කච්චේරි භූමියේ සිට. හෙට දිනේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා මාතර දිස්ත්‍රික්කයේද මේ වන විට ඉතා යහුසුලුව සූදානම් වන ආකාරය අපට දැක ගැනීමට හැකියාව ලැබුණා. මෙවර මාතර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්දදායකින් සංඛ්‍යාව 6,59,587ක් වන අතර ඔවුන් හෙට දිනේ ඡන්ද මධ්‍යස්ථාන 471කදී තම ඡන්දය භාවිත කිරීමට නියමිත බව මාතර දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා අප සමග කියා සිටියා. ඔබ දන්නවා දූදාසන ආරම්භ වුණා ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථානවල සිට ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම. ඔබ මේ දකින්නේ කොළඹ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කරන ආකාරය. කොළඹ රාජකීය විද්‍යාලීය ඡන්ද පෙට්ටි නිකුත් කිරීමේ මධ්‍යස්ථානයේ සිට විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 1178ක් පිහිටුවා තිබෙනවා. එම ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීම සිද්ධ කෙරෙන්නේ මේ ආකාරයෙන්. අපි සඳහන් කළ යුතුයි මෙම ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කිරීමේ සියලු කටයුතු සඳහා අනුයුක්ත කර තිබෙන නිලධාරීන් මැතිවරණ නීති රීතීන් වලට අනුකූලව සහ ඔවුන් සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෙම රාජකාරී කටයුතු වල නිරත වී සිටින ආකාරයක් අපිට මෙම අවස්ථාවේදී දැක ගැනීමට අවස්ථාව දෙනවා.
ගයන් සංජය කෙනෙත් උමයංග සමගින් මම උමයංග නාදිස්ථානායක කොළඹ රාජකීය විද්‍යාලයේ චන්දපෙට්ටි නිකුත් කිරීමේ මැදිස්ථානයේ සිට මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට මන්ත්‍රීවරුන් 19 දෙනෙකුට හැකියාව ලැබෙනවා ස්වාධීන කණ්ඩායම් ඒ වගේම දේශපාලන පක්ෂවලින් 924 දෙනෙකු මෙවර අපේක්ෂකයන් හැටියට තෝරාගෙන සිටිනවා එයින් චන්දදායකින් කොළඹ දිස්ත්‍රික්කයේ 17 ලක්ෂයකට අධික ප්‍රමාණයක් චන්ද මධ්‍යස්ථාන 1178කදී සූදානමින් සිටිනවා කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් 19 දෙනෙකු තෝරාපත් කර ගැනීමට චන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන හැටියට කොළඹ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ඉසිපතන විද්‍යාලය වගේම ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ස්වාධීන රූපවාහිනියේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සියලු දෙනා සැදී පැහැදී සිටිනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ආසනවල සියලුම නගර කේන්ද්‍ර කරගෙනමින් සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප සියලුම මාධ්‍යවේදීන් ප්‍රාදේශීය මාධ්‍යවේදී කණ්ඩායම් මේ වෙනුවට සූදානමින් සිටිනවා. චන්ද විමසීම සඳහා අවශ්‍ය පොලිස් ආරක්ෂාවද මෙවැනි විට සපයා තිබෙනවා. පොලිස් නිලධාරීන් 8962ක් සහ සිවිල් ආරක්ෂක වටේ 1714ක් ඇතුළු විශේෂ කාර්යබලකාය ආරක්ෂාවත් ඇතුළු සම්පූර්ණ පුළුල් ආරක්ෂක විධිදාන් සියල්ල සූදානම් කරලා තියෙනවා. විශේෂයෙන්ම නිකුත් කිරීමේ මධ්‍යස්ථානවල ක්‍රියාකාරීත්වය අද උදෑසන 7 ඉඳලා ඉතාම හොඳින් සිදුවීම් පවතිනවා. චන්ද පෙට්ටි ගෙන යන අවස්ථාවේදී වගේම චන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්පූර්ණයෙන් බස්නාහිර බලය තුළ උපරිම ආකාරයෙන් සලසලා තියෙනවා. හෙට දවසේ මෙතිවරණ පැවැත්වෙන දවසේ ආරක්ෂක විධිදාන් සියල්ලම සකස් කරලා තියෙනවා. රථ වාහන ඇසුරින් චන්ද මධ්‍යස්ථාන අසල ඒ වගේ විශේෂයෙන්ම නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සහ ගණන් කිරීමේ මධ්‍යස්ථාන අසල රථ වාහන සැලැස්මක් විශේෂ ක්‍රියාත්මක කරලා තදබදයකින් තොරව සියලු කටයුතු හොඳින් සිදු කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ආරම්භ තියෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයට හදිසියේ පැමිණ ගම්පහ දිස්ත්‍රික්කයේ චන්දපෙට්ටි ප්‍රවාහනය කිරීම හා මැතිවරණ කටයුතු සිදුවන ආකාරය සොයා බැලුවා. ගම්පහ තමයි අපේ ලක්ෂ 18කට ආසන්න ප්‍රමාණයක් ඡන්ද තියෙන ලියාපදිංචි ජනසංඛ්‍යාව වැඩිම දිස්ත්‍රික්කය. ඒ වගේම ලංකාවේ මන්ත්‍රීවරුන් තේරීම්පත් වෙන සංඛ්‍යාවෙන් දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් තේරීම්පත් වෙන ගම්පහ දිස්ත්‍රික්කය. ගම්පහ සංවිධාන කටයුතු සහ ගැන්ද ගණන් කිරීමේ කටයුතු මත අපගේ ප්‍රතිඵල ප්‍රකාශ කිරීමේ වේලාවන් සියල්ල රඳාපවතිනවා. අපේ නිලධාරීන් කිසිවෙකු බියක් නැහැ ඡන්ද විසීම් රාජකාරිය වලට යන්න. බොහෝ දෙනෙක් අපට කිව්වා නිලධාරීන් එකක් නැහැ බය වෙයි අපි රජේස් නිලධාරීන්ගේ කැපවීම සහ ප්‍රජාචන්ද්‍රවාදය සුරැකීම රාජ්‍ය සේවයට ඇති ඇල්ම සම්බන්ධයෙන් අපි තාම ආඩම්බර වෙනවා අද පස්වරු 1:30ට පෙර තාම ඈත ප්‍රදේශවල චන්දපෙට්ටි සියල්ල ඒ චන්ද මධ්‍යස්ථානට රැගෙන යන්න පුළුවන් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා තියුණා දයි හෙටත් බස්නාහිර දකුණ සහ සබරගමුව වර්ෂාව තියෙනවා කියලා අපි ඒකට සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා ඉතා ඕනෑම අධික වර්ෂා තත්ත්වයකට උනත් මුහුණ දෙන්න ආපදා කළමනා කරන මධ්‍යස්ථානයේ සහ දිසාපතිවරු සූදානමින් සිටිනවා. මහමැතිවරණයේ සියලු කටයුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පැවැත්වීමට මැතිවරණ කොමිසමට අවශ්‍ය මාර්ගෝපදේශ ලබා දී ඇති බැවින් කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් බියක් ඇති කරගත යුතු නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. චන්දපොළ හරහා නව්‍ය කොරෝනා වෛරසයේ පැතිරීම සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බවයි ඒ මහතා කියා සිටින්නේ. මේ අවස්ථාවේදී සෞඛ්‍ය අංශ විදියට මේ COVID-19 රෝගය මේ රට තුළ මනාව පාලනය කරලා ඒ වගේම යම් කිසි විදියකින් අපිට මගහැරිච්ච COVID-19 රෝගියෙක් මේ සමාජය තුළ ඉන්නවනම් චන්දපොළ හරහා ඒ COVID-19 රෝගය පැතිරීමට තියෙන හැකියාව නැත්තරම නැති කිරීම සඳහා සෞඛ්‍ය අංශ විසින් අවශ්‍ය උපදෙස් සහ මඟ පෙන්වීම මැතිවරණ කොමිෂන් සභාවට ලබා දීලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයක් යටතේ ජනතාවට කිසිම සැකයක් බයක් නැතුව ඇවිල්ලා තමුන්ගේ ඡන්දය පාවිච්චි කරලා තමුන්ගේ අයිතිය වගේම තමුන්ට තියෙන තමුන්ගේ නියෝජිතපත් කර ගැනීමේ තියෙන අයිතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. මේ සඳහා සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය නිලධාරීන් 8000කට අධික ප්‍රමාණයක් මහමැතිවරණයේ අවස්ථාවේදී මුළු රටපුරාම තමුන්ගේ සේවය ලබා දෙනවා. නව පාර්ලිමේන්තුව ලබන 20වෙනිදා රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කෙරුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම තීරණය ගෙන තිබෙනවා. ඒ අනුවයි අතිවිශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කෙරුණේ. මේ අනුව හෙට පැවැත්වෙන මහමැතිවරණින් පසු නව පාර්ලිමේන්තුව ලබන 20වෙනිදා රැස්වන බවයි ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් මොහාන් සමරනායක මහතා සඳහන් කරන්නේ.
महानूर ऐतिहासिक असल पेरहर मंगल सह रुहन महाकतरगम देवालय असल पेरहरे अवसन रंदोली महापेरहर ये रात्रि वीदि संचारे केरुना जनाधिपति गोटाबे राजपक्ष मेत्तुमा महानूर असल पेरहर नरंबीमिट ये रात्रि एक्वुना महानूर दलंदा पेरहरे रंदोली महापेरहर ये रात्रि वीदि संचारे कला चारित्रानुकूल पेरहर पेवत्तुनद कोरोना वसंगते हेतुवेन जनता सहभागीत्वेन तोरवाई पेरहर संचारे सिदुकेरुणे महानूर ऐतिहासिक श्री विष्णु देवालय विशेष आशीर्वाद पूजावट जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा ये पस्परुवे एक्कुना श्री विष्णु देवालय पेमिनी जनाधिपतिमा देवालय भार निलमेवरुन विसिन पिलिगनु लबुवा देवाभरण वेडनवीमे अवस्थावट सहभागी वो जनाधिपतिमा देवडन निलमेवरया विसिन हस्तिराज्या मत करंडो तेन्पत किरीमेन पसु पूजोपहार दक्वुवा जनाधिपति गोटाबे राजपक्ष मेतितुमा सह अयोमा राजपक्ष मेतिनिय असल पेरहर नेरंबीमट द एक्कुना मे अतर अद पेरवरुवे गेटमे दियकपना गन्तोटर पेमिन सांप्रदायिक दियकपिमे चारित्र्य सिदुकला दियकपिमेन पसु महावेली गंगेन लबागत पेन रगेन पेरहरिन पेमिन कटुकेले गणदेवी कोविलेदी देव पूजा सिदुकेरुना देव वडर निलमे प्रदीप निलंग दैल महता पेरहर निमावट पत संदेश जनाधिपत्वावित भारदीमेन अनतुरुव मेवर वार्षिक असल पेरहर निमावट पत केरेनवा मैत्र कतरगम असल पेरहर मंगल्ले अवसन पेरहरद ये रात्रि वेदी संचारे कला जनता सहभागीत्वेकिन तुरवाई कतरगम असल पेरहर पेवत्तुने अद पेरवरुवे मेनिगंगे जीवमाली तोटुपोलेदी चारित्रानुकूलव कपु महत्वरुन्गे मूलिकत्वेन दियकपीमे मंगल्ले सिदुकेरुना एम कटितुवलिन पसु कतरगम असल पेरहर कटितुद निमावट पत्केरुना मेरटिन वार्तावन कोरोना रोगींगे संख्याव देदहस अटसिय विसि अटक बव सौख्यांश पवसनवा कोरोना रोगींगें देदहस पंसिय दाहत दिनको सुवे लबा रोहालवलीन पिटव गोस्ति बिनवा मेवन वीट रोहालवल प्रतिकार लबन्ने रोगीन तुंसिय दिनको पमनाई कोरोना बवट सेक सहित पनास दिनको वैद्य अधीक्षण यटते प्रतिकार लबन बव सौख्य प्रवर्धन कार्यांश संधान करनवा फिलिपीने मेनिला नुवर नेवतत वसादमी मेट पियवरगे नति बव वार्ता वनवा कोविड आसातितींगे संख्या पसगुनेकिन निहलया मत समकिन मेम पियवरगत बवई एरट बलदहरीन पवसान्ने मेनिला नुवर रोहल कोविड रोगींगे उपरिम मट्टमट लंगावी यति बवई एरट सौख्यांश पवसान्ने पोदु प्रवाहन सेवा मेन्म अभ्यंतर गुवन गमन मुलुमनिम्म नवता देमीमट कटयुतु कर तिबेनवा कोविड-19 हेवत नव्य कोरोना वायरस मेवन विट लोपुरा एक कोटि असू हतर लक्ष हतलिस हतर दहस हयसे हतलिस देदेनेकुट आसादने वी तिबेनवा सुयलबायति रोगीन संख्याव एक कोटि दहसे लक्ष हेत्तपन दहस पंसिय तिस नवयाक वायरसे आसादने हेतुविन मरण हय लक्ष अनुहत दहस एकसी असू नवयाक वार्ता वनवा රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ඊයේ දිනේ තුරදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වූ නව ආසාදිතින්ගේ සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියා. ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිත සංඛ්‍යාව 18,55,000කට අධිකයි. මේ අතර වසංගතයේ හේතුවෙන් අධ්‍යාපනයේ මුළුමනින්ම අඩාල වූ දිලිඳු ප්‍රාන්ත කිහිපයක දරුවන්ට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කර අධ්‍යාපනය ලබා දීමට කටයුතු කර ඇති ආකාරයේ ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා. ගත වූ පැය 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතින් 48,662ක් වාර්තා වුණා. ඒ අනුව එරටින් වාර්තා වන මුළු ආසාදිතින් සංඛ්‍යාව 48,62,174ක් දක්වා ඉහළ ගියා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ තුල වෛරස ව්‍යාප්තිය අඩාල කිරීමට නිරෝධායන නීති දැඩි කිරීමට එරට රජය කටයුතු කර තිබෙනවා. ඒ අනුව නිරෝධායන කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා හමුදා නිලධාරීන් නියදවීමටයි පියවර ගෙන තිබෙන්නේ. නීති කඩකරන්නන්ගෙන් අයකරුන් ලබන දඩමුදල ඕස්ට්‍රේලියා ඩොලර් 5000ක් දක්වා වැඩි කිරීමටද පියවර ගෙන තිබෙනවා. වෛරස ව්‍යාප්තිය ශීඝ්‍ර වීම හේතුවෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ හදිසි තත්වයක්ද ප්‍රකාශ කිරීමට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබුණා.
බොලිවියාවෙන් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා. මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 3153ක්. බොලිවියාවෙන් හඳුනාගෙන ඇති කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව 80000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. ඒ පුවතත් සමගින් ස්වාධීන රූපහණි මධ්‍යහන පුවත් විකාශය නිමවට පත්වනවා. ඔබට සුබ දවසක්.